ශුද්ධෝපියාණෙනී මේ අඩ හෝරාව අපි වෙන් කරගත්තේ ඔබ වහන්සේට ඉඩ දෙන්නටයි අපි හෙම්බත් වෙලා ඉන්නේ එක එක මිනිස්සුන්ට අපේ ජීවිතේ ඉඩ කඩ දීලා අපි තුවාල වෙලා ඉන්නේ එක එක ආශාවන් වලට අපේ ජීවිතේ ඉඩ කඩ දීලා අපි විනාශ වෙලා ඉන්නේ යක්ෂයා ලෝකයා මාංශයාගේ පෞකාර ආසාවල් වලට අපේ හදවතේ ඉඩ දීලා එහෙම තුවාල වෙලා හෙම්බත් වෙලා ඉන්න අපි මුළු විශ්වයම දැන් ඔබ වහන්සේව හොයනවා හැම මිනිහෙක්ම හැම ගැහණියෙක්ම ඔබ වහන්සේ ගැන කතා කරනවා හැම කෙනෙක්ම උඩ බලාගෙන ඔබ වහන්සේව හොයන යුගයක අපි ආයෙත් ඔබ වහන්සේට කෑ ගහලා කියනවා ඉඩ දෙන්නම් සමිඳුනි වෙන කොහෙවත් නෙමේ මගේ හදවත අභ්‍යන්තරේ මගේ ඇතුළාන්තේ මං ඔබ වහන්සේට ඉඩ දෙන්නම් කියලා අපි ලොකු ඇදහිල්ලකින් ඉන්න තැන ඉඳගෙන ස්වර්ගයේ දිහා බලාගෙන කියමු රැඳී සිටින්නට රැඳී සිටින්නට සනදා ඔබ තුල මහදී ඔබ මත තිරිපුන් अभियस वहां අද්දක වැඳගෙන කියමු සමිඳුනි මගේ හදේ හදේ ජනිත කරන්නට ජනිත කරන්නට කුටියක් ඔබ මත අපේ හදවතේ උන්වහන්සේට ඉඩ දෙමින් උන්වහන්සේගේ කටහඬට ඉඩ දෙමින් උන්වහන්සේගේ වචනේ තුල අපි දැහන් ගත වෙමු ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා සුවිශේෂක ශුද්ධවර ලෝක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය ස්වාමී ඔබ වහන්සේට මහිමය වේවා ජේසුස් වහන්සේ ජෙරුසලම බලා යද්දී සමාරිය සහ ගලීලයේ මැදින් ගමන් ගත්සේක උන් වහන්සේක ගමකට ඇතුළු කල ලාදුරු රෝගී වූ දස දෙනෙක් උන් වහන්සේට හමු වූහ ඔහු දුරින් සිට ජේසුස් වහන්සේ ආචාරිණී අපට කරුණා කළ මැනවයි හඬ නගා කීය. උන් වහන්සේ ඔවුන් දැක ඔබ ගොස් පූජකවරුන් අභිමුවෙහි පෙනී සිටින්නැයි වදාළසේක. ඔහු එසේ යද්දී පවිත්‍ර වූහ. ඔවුන්ගෙන් එක්කෙනෙක් තමා සුවපත් වූ බව දැක මහා හඬින් දෙවියන් වහන්සේට ගෞරව කරමින් පෙරලා අවුත් උන් වහන්සේගේ පාමුල වැඳ වැටි උන් වහන්සේට ස්තුති කළේය. ඔහු වනාහි සමාරිය ජාතිකයකි. ජේසුස් වහන්සේ කතා කරමින්
දස දෙනෙක්ම පවිත්‍ර වූ ආ නොවේද අනෙක් නව දෙනා කොහෙද මේ විජාතිකයා හැර දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස කිසිවෙක් හැරියාවේ නැද්දයි කියා ඔහුට කතා කොට නැගිට යන්න ඔබේ ඇදහිල්ල ඔබ සුවපත් කළේ යයි වදාළසේක ගැලවීම දායක සුද්ධෝ ශ්‍රී සුභාරංචිය එසේය ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා හය දෙනෙක් ඉන්න පවුලක පස් දෙනෙකුටම මේ කොරෝනා වසංගතය බෝ වුණා එක්කෙනෙක් විතරක් ගෙදර තට්ට තනියම ඉන්නකොට අනිත් පස් දෙනාවම කොළඹ IDH රෝහලට අරගෙන ගියේ එකම දවසේ මදහාබර සහෝදර සහෝදරියනි හරියටම දවස් 42 කට පස්සේ මේ පවුලායේ එක වහලක් යට එකතු වුණා. ඒ දවස් ගෙවිච්ච දවස් 40 ගානම නිතර උදේ හවා දුරකතනින් ඒ පවුලේ තාත්තා ආච්චි පුතා අපිට කතා කරුවා. දුරකතනෙන් අපි ඔවුන්ට විතරක් නෙමෙයි ඒ රෝහලේ ඉන්න හැමෝටම යාඥා කෙරුවා. සමහර බෞද්ධ මිනිස්සු පවා අන්‍ය ආගමිකයින් පවා ඒ දුරකතනේ ස්පීකර් එක ඔන් කරලා යාඥාවල් අහගෙන හිටියා IDH රෝහලට වෙලා. මා කියන්නට උත්සාහ කරන්නේ නෙමෙයි. එතනින් එහාට සිද්ධ වෙච්ච මහා ගැඹුරු ජීවිත පරිවර්තනය ගැනයි. පවුලේ 6 දෙනාගෙන් 5 දෙනෙකුටම මේ වසංගතය බෝ වෙලා දවස් 40කට වැඩි ගාණක් රෝහලේ දුක් විඳලා තට්ට තනියම විවිධ වාට්ටුවල තනියම දුක් විඳලා අද ඒ අය ඉන්නේ කොතනද? කට ඇරපු ගමන් කියන්නේ ෆාද දෙවියන් වහන්සේ අපේ පවුල ගැලවුවා. අපි නොදන්න දෙවි කෙනෙක් අපිට ලං කෙරුවා. අපි නොදැන හිටපු ආගමක ගැඹුර අපි දැනගත්තා. අපි කොච්චර පව් කාර්යයද කියලා දැනෙන්න පටන් ගත්තා. මේ ජීවිතේ මේ හුස්ම ටිකේ මේ ප්‍රාණේ වටිනාකම ගැන ප්‍රශංසා කරන්න පටන් ගත්තා. මට මගේ බිරිඳව මගේ ස්වාමි පුරුෂයාව මගේ පුතාව මගේ අම්මා තාත්තව මට දැනෙන්න පටන් ගත්තා. මේ සම්බන්ධකම් වල තියෙන මහා ගැඹුරු දේව අනුහස ආලේපය අත්දැක්කා. අනේ ෆාදර් මේ ජීවිතේ අපි අත්දකපු බලගතුම අත්දැකීම තමයි මේ කොරෝනා රෝගය හැදිලා දවස් 40කට වඩා IDH ඉස්පිරිතාලේ හිටපු අත්දැකීම. දේව වචනයට පුදුම කෑදරකමක් යාඥා කරන්නට මහා පුදුම පෙරේතකමක් දැනෙන්න පටන් ගත්තා ෆාදර්. මාදාබර සහෝදර සහෝදරියනි මේ සත්‍ය අත්දැකීම අදෝබත් එක්ක මම බෙදා ගන්න හිතුවේ අපි කියවපු මේ සුද්ධ වූ සුවිශේෂී ඒහා සමානම ගැඹුරු ආධ්‍යාත්මයක් අපිට අනාවරණය වෙන නිසායි. ඔබට මතකයි නේද ජේසුස් වහන්සේ මේ කපර්නාහුමෙන් යනකොට මේ ලාදරු රෝගීන් 10 දෙනා ජේසුස් වහන්සේ යන බව ඇහිලා මොනවද ඔවුන් ජේසුස් වහන්සේගෙන් ඉල්ලුවේ? ඔබට මතකද? ස්වාමිනී ස්වාමිනී අපව සුවපත් කරන්න කියලා නෙමෙයි ලාදරු රෝගීන් ජේසුගෙන් ඉල්ලුවේ. ස්වාමිනී
අපට කරුණා කළ මැනව කියලා. ඔබට පේනවද මේ දෙකේ තියෙන වෙනස? ස්වාමිනී මාව සුවපත් කරන්න කියන එකට වඩා මහා ගැඹුරු යැදුමක්, මහා ගැඹුරු යාඥාවක් හැංගිලා නැද්ද? ස්වාමිනී ස්වාමිනී මට කරුණා කළ මැනව කියලා කියනකොට මම හිතන්නේ අද මුළු ලෝකයේම අන්න ඒ යාඥාව කළ යුතුයි. ස්වාමිනී අපිව සුවපත් කරන්න කියා කියන මටත් වඩා ස්වාමිනී මේ රෝගයෙන් මේ වෛරසයෙන් මේ වසංගතයෙන් අපව සුවපත් කරනවා කියලා කියන මටත් වඩා පියාණෙනී අපට කරුණා කළ මැනව කියලා කියන එක වටින්නේ නැද්ද? මොකද ඒ ලාදුරු රෝගීන් 10 දෙනා දැනගෙන හිටියා සුවය තියෙන්නේ කරුණාව තුලයි. සුවය තියෙන්නේ දේව කරුණාව තුලයි. එනිසා දේව කරුණාව ඉල්ලන්නේ නැතුව සුවය ලැබෙන්නේ නැති බව. කරුණාව ඉල්ලන්නට බෑ. අපිට කරුණා කළ මැනව අපට සමාව මැනව කියලා කියන්නට ආත්මార్థකාමී උද්දච්ච අහංකාර මිනිස්සුන්ට බෑ. එහෙමනම් අර ලාදුරු රෝගීන් 10 දෙනා වගේ අපි ඉස්සල්ලාම බෑපත් වෙලා අපිට සුවය දෙන්න කියනවටත් වඩා අනේ අපට කරුණා කරන්න. මේ ඇඟේ තියෙන කුෂ්ඨ රෝගය, මේ හැම මතු පිටින් එළියට ඇවිල්ලා තියෙන ලාදුරු රෝගේ තුවාල සුව කරන්නට කලින් මේ හැම ඇතුලේ මේ ශරීර කූඩුව අස්සේ තියෙන ආත්මීක පාපයට කරුණාව දෙන්න තාත්තේ කියලයි අද අපිට කියන්න වෙලා තියෙන්නේ. එhmenan අපි ඉගෙන ගනිමු. අර පවුලෙන් අපි ඉගෙන ගනිමු. ඒ පවුල ආත්මීක සුවයක් අත්දැක්කා. අද ජේසු ළඟ ධන ගන්න පවුලක්. එනිසා මගේ ආදර අම්මේ තාත්තේ කාලය උදා වෙලා අපි ස්වාමින් වහන්සේ ළඟ ධන ගහගෙන අනේ අපට කරුණා කරන්න කියලා කියමු. ඔබට මතකද ජේසුගේ පපුව හිල් කරපු අර සොල්දාදුවා එක ඇහැක් පමණක් පෙනිච්ච අනිත් ඇහැ අන්ධ වෙලා හිටපු ඒ සොල්දාදුවා ඔබට මතකයි නේද? ඒ සොල්දාදුවා ජේසුගේ පපුව හිල් කරපනකොට ඒ හිල් වෙච්ච පපුවෙන් ලේ වතුර බිඳුවක් හෙල්ල දිගේ ගලාගෙන ඇවිල්ලා පපුව හිල් කරපු සොල්දාදුවගේ අන්ධ ඇහැට වැටිලා ඔහු සුවපත් වුණේ නැද්ද? ඔබ මම ඔබේ මගේ අතේ හෙල්ලයක් නැති වුණාට අපි දෙවියන් වහන්සේව තුවාල කරපු ජනතාවක්. මුළු ලෝකයේම විශේෂයෙන් ගෙවුණු පහුගිය අවුරුදු කිහිපෙම කෙරුවේ ජේසුගේ පපුව තුවාල කරපු එකයි. ගබ්සාවෙන් අපි ඒ පපුව තුවාල කෙරුවා. මෙකී නොකී මහ පෞකාර සම්බන්ධකම් වලින්, පෞකාර විවාහ ක්‍රම වලින් අපි ඒ පපුව තුවාල කෙරුවා. හැබැයි දෙවියන් වහන්සේ පලි ගන්න තාත්තා කෙනෙක් නෙමෙයි. දෙවියන් වහන්සේ තමාගේ පුතාවත් පූජා කරලා අපිට සමාව දුන්නු දෙවි කෙනෙක්. කොරෝනා වගේ වසංගතයක් ස්වර්ගයේ හදලා ලෝකෙට එවලා මිනිස්සු මැරෙනවා දිහා බල බල පෞකාර සතුටක් ලබන දෙවි කෙනෙක් නෙමෙයි අපේ දෙවියන් වහන්සේ. අපි තුවාල කරන හෙල්ලෙන් ලේ බින්දුව එවලා අපේ ඇහැසුව කරන දෙවි කෙනෙක් අපිට ඉන්නේ. එනිසා අපි ඉල්ලන්නට ඕන එකයි, පියාණෙනි අපට කරුණා කළ මැනව. එදා කල්වාරි කුරුසේ ළඟ ධන ගහගෙන හෙල්ල විසි කරලා ජේසුගේ ඇස් දෙක දිහා බලාගෙන කරුණාව ඉල්ලපු සොල්දාදුව වගේ අපි ධන ගහමු. ජේසුස් වහන්සේ ළඟ ධන ගහලා කල්වාරි කඳු මුදුනට නැගලා මුළු විශ්වයම වෙනුවෙන් කරුණාව ඉල්ලමු, සමාව ඉල්ලමු, සුවපත් වෙමු.
ස්වාමිනී ඔබ වහන්සේ මේ මුළු ලෝකයම නිදහස් කෙරුවේ ඔබ වහන්සේගේ මහා කරුණාවෙන් ඔබ වහන්සේ මේ මුළු ලෝකයම ජීවත් කරවන්නේ එදා ඔබ වහන්සේ හෙළපු ඒ හුස්මෙන් ජේසුස් ස්වාමිනී ඔබ වහන්සේක හුස්මක් හෙළුවොත් මෙසියල් වෙනස් වෙන බව අපි අදහනවා. ඒ වහන්සේගේ හුස්ම එදා දුර්වල දුබල ගෝලයින් මත හෙළනකොට ඒ ගෝලයින් ලැබූ බලය ආලේපය සුවය ලබන්නටයි අපි වහන්සේ ළඟ දන ගහගෙන ඉන්නේ. හෙළන්නේ හුස්ම සුද්ධ වූ ස්වාමිනී යාලී හුස්ම හෙලන්න අපි ගයමු කල්වාරි කුරුසි කල්වාරි කුරුසි ස්වාමීන් වහන්සේ දිහා බලාගෙන අපි මොහොතක් නිශ්චල වෙන්නට යනවා. අපි නිහඬව උන්වහන්සේ දිහා පමණක් බලාගෙන කිසි කෙනෙකුට කියන්න බැරි වචන වලින් විස්තර කරන්න බැරි දේවල් ඇස් දෙකෙන් අපි උන්වහන්සේට කියමු. ස්වාමිනී අපට කරුණා කළ මැනව කියලා මුළු ලෝකයේ වෙනුවෙන් අපි උන්වහන්සේගෙන් අයදිමු.
වහන්සේ ස්වර්ගීය පූපය ඔවුන්ට දේවා වදාළසේක සෑම ප්‍රබෝධයක් මේ ආරම්භ වී ඇතේ යාඥා කරම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය හා මරණේ සිහිවීම පිණිස මේ පුදුමාකාර ප්‍රසාද නිධානය අපට දානය කළසේක් වේද උන් වහන්සේගේ කැළවීමේ ඵල අප සිදුර නිතර දැනන ආකාරයෙන් ඔබ වහන්සේගේ ශ්‍රී ශරීරයට සහ ශ්‍රී රුධිරයට නිසි ගෞරවයෙන් වන්දනාචාර කිරීමට අපට වරම් දුන මැනව මේ කී දේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා वंदना नमस्कार